ජනපති පදවි ප්‍රාප්තියේ සිව්වන සැමරු මතයි කරන්දිණියේ මැදිවිදුවලේ සංවත්සර උත්සවයේ අගමැති ප්‍රධානත්වේ රාජ්‍ය සේවක මූලික වැටුප මේ මාසයේ සිට ඉහළට දීවර රාජ්‍ය ඇමතිගේ පොරොන්දුව මුදල වැඩි කරන්න ඕන වයස ප්‍රමාණය 60යි දෙන්නේ අපි 65ක් කරන්න කියලා මං ඉල්ලීමක් කරයි දේශ සීමා තාප්පේ අර්බුදයේ විසඳන්න ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ සිවවන සැමරුම අතටියේදී තිබෙනවා ජනාධිපතිතුමා එදින දිරුන් දීමෙන් අනතුරුව අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මණ්ඩලයට තිරුම් දුන්නා 2015 ජනවාරි මාස 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කළේ 62 ලක්ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඒ අනුව 2015 ජනවාරි 9 වෙනිදා ඒ මහතා ජනාධිපති ධුරයේ දියුරුම් දුන්නේ ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දශක 4කට අධික කාලයක් තිස්සේ දේශපාලනයේ නිරතව සිටින පළපුරුදු පරිණත දේශපාලනඥයෙක් එම කාලය තුල ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ මෙන්ම අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ගණනාවක්ම හොබවා තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන්ම නිර්හංකාර දේශපාලනඥයෙකු ලෙස සමාජ සම්භවනාවට පත්ව සිටිනවා කරන්දෙණිය මැද මහවිද්‍යාලයේ 75 වන සංවත්සර උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා දකුණේ ප්‍රධානතම පාසලක් ලෙසයි කරන්දිණිය මධ්‍ය මහා විද්‍යාලය සැලකෙන්නේ. එම විද්‍යාලයට වසර 75ක් සම්පූර්ණ වීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. විද්‍යාලීය දරුදරියන් සහ ආචාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත්තා. කරන්දිණිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තුන්මහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයා තින්. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු රාත්‍රී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. රාජ්‍ය සේවක මූලික වැටුප මේ මාසයේ සිට වැඩි කරනවා. එය රුපියල් 2500 සිට රුපියල් 10000 දක්වා වැඩිවීමක් පවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. මේ අනුව රජයේ පහළම ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 2500කින් ඉහළ යාමට නිමිතයි. ඉහළම ශ්‍රේණියේ රජයේ සේවකයාගේ වැටුප ඉහළ යාමට නිමිතව තිබෙන්නේ රුපියල් 10000කින්. 2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා රාජ්‍ය සේවක වැටුප 85%කින් පමණ ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව 2015 දී රුපියල් 11,730ක් වූ පහළම ශ්‍රේණියේ රාජ්‍ය සේවක වැටුප මේ වන විට රුපියල් 21,745ක් දක්වා වැඩි වී තිබෙනවා. මේ අතර ජනවාරි පළමු වෙනිදා සිට රජයේ සේවකයන්ගේ මූලික වැටුප වැඩිවීම මේ වන විට ක්‍රියාත්මක බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. මේ මොහොත වෙනකොට අලුත් අවුරුද්දට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි වෙනවා. රජයේ සේවකයන් වෙනුවෙන් එයාගේ කාර්ය සාධනය වැඩි කරන්න අපි ජනතාවගේ පැත්තෙන් හිතලා යෝජනා කීපයක් ඉදිරිපත් කරා. ඒ යෝජනා ක්‍රියාත්මක නොවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ජනවාරි පළවෙනිදා වෙනකොට මෙරටේ 14 ලක්ෂයක් වන රජයේ සේවකයන්ගේ මූලික වැටුප නැවත වැඩි වුණා. ආසන්න වශයෙන් රුපියල් 2500 සිට රුපියල් 10200 වගේ ප්‍රමාණයකින් රජයේ සේවකයන්ගේ මූලික වැටුප වැඩි වෙලා තියෙනවා මේ ජනවාරි පළවෙනිදා ඉඳන්. ඊළඟ විශ්‍රාම වැටුප පාරිතෝෂිකයත් වැඩි වෙනවා විශ්‍රාම යනකොට. වැටුප වැඩි කරන එක ඉතාම හොඳයි අපි මේක ඉල්ලුවා. අනිවාර්යෙන් දෙන්න කියලා කිව්ව වැටුප් පැඩි කරා මෙවැනි තා වාසිදායක තත්වයකදී තියෙන සුළු හෝ අඩුපාඩු ඉවත් කරලා තවදුරටත් කාර්යක්ෂමතාවය කාර්යසාධනය වැඩි කරන්න පුළුවන් රජයේ සේවකයන්ගේ කාර්යසාධනය හොඳ නම් රජයේ සේවකයන්ගේ එයාගේ උසස් වීම ක්‍රමය කාලය අඩු කරා ඵලයේ අයකච්චේ ප්‍රධාන හන්දිය ආසන්නයේ සිට ඌ රියානුතුරුකින් තුන්දෙනෙකු මේ කොස්ත වෙනවා ඒ සමග තවත් රියානුතුරු කීපයක තොරතුරු තැන්
පළේ ඒනවේ මාර්ගයේ අයිකච්චිය ප්‍රධාන හන්දි ආසන්නයේදී මෙම අනතුර සිදු වුණේ ත්‍රිරෝද රථයක් සහ යුද හමුදා ට්‍රක් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු සහ තවත් දෙදෙනෙකු පළේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා මෙසේ මිය ගොස් ඇත්තේ පළේ සහ සුල්ලිපුරම් ප්‍රදේශවල පදිංචිකරුවන් 3 දෙනෙක් අනතුර සම්බන්ධයෙන් යුද හමුදා ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා පස්යාල ගිරියුල්ල ප්‍රධාන මාර්ගයේ කල්ලෙලිය ගල්ලමුණ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් එක්කයිකු මිය ගියා ට්‍රිපර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ ත්‍රිරෝද රථයේ රියදුරු මෙහිදී මිය ගියා ඔහු මීගස්සැන්න ප්‍රදේශයේ පදිංචි 52 වෙරිදි අයෙක් මීරිකම පොලිසිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වනවා කොළඹ වරායේ සිට ගිනිගත් හේන පොල්පිටිය දක්වා යකඩ ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලීමෙන් ගිනිගත් හේන ලක්ෂපාන මාර්ගයේ ගමනාගමන කටයුතු වෙන හිට තිබෙනවා අනතුරෙන් කිසිවෙකුට හානි සිදුව නැහැ කන්ටේනර් රථය වංගුවක් ගැනීමේදී මාර්ගය හරහා පෙරලී ඇති බවයි පොලිසිය පවසන්නේ දීවරයා වෙනුවෙන් ලබා දිය හැක්කේ කුමක්ද ඒ සියල්ලම ලබා දීමට නොපැකිලිව කැපවන බව දීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි මහතා පවසනවා මුදල වැඩි කරන්න ඕන ලක්ෂ 12ක් දැන් අද රක්ෂණ සමාගම ලක්ෂ 12ක් එක පුද්ගලිකට ගෙවනවා ලක්ෂ 10 වෙන සමාගම් වලින් ගෙවන්නේ වයස ප්‍රමාණය 60ටයි දෙන්නේ අපි 65ක් කරන්න කියලා මං ඉල්ලීමක් කරා ඒකත් ඒ ආකාරයෙන්ම කරන්න කිව්වා මිරිදිය දීවර කර්මාන්තය කරන ජල ජීවි සංවර්ධන අධිකාරිය හරහා අපේ රට ඇතුලේ මස් නිෂ්පාදනය කරන දීවරයනුත් මේ රක්ෂණ ක්‍රමය කරන්න කියලා මම මෙයාගේ ඉල්ලීමක් කරා අපේ දීවර කර්මාන්තය කරන දීවරය වෙනුවෙන් මීට වැඩිය ලබා දෙන්න පුළුවන් සෑම සම්පතක්ම මම ලබා දෙන්න කටයුතු කරනවා දිලිප් වේදාරච්චි මහතා මේ බව සදහන් කළේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී දීවර රැකියාවේ නිරතව සිටියේදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයටපත් දීවරින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට රක්ෂණ වන්දි ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා එක් අයෙකුට රුපියල් ලක්ෂ 12 බැගින් මෙහිදී වන්දි ප්‍රදානය කෙරුණේ කලුතර ප්‍රදේශයෙන් මුහුදු ගොස් සිටියේදී අනතුරටපත් දීවරින් දෙදෙනෙකු වෙනුවෙන් මගේ පුතා තමයි මගේ පවුල යපාගෙන ඉන්නේ මගේ මහත්තයත් නෑ මහත්තයා නැති වෙලා අවුරුදු 10ක් විතර වෙනවා දීවර ඇමතිතුමාට ලක්ෂ 12 දීපු එක ගැන ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා වතුකම් කරුවන්ගේ වැටු ප්‍රශ්නයට කැබිනට් විසඳුම් ලබා තිබෙන්න අවශ්‍ය පියවර ගන්න බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට ඊයේ කෙමින් ඒ මහතා මේ බව පැවසුවා තවත් මැති ඇමතුරුන් කීප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා කම්කරුවන්ට අවශ්‍ය දිනක වැටුප ඒ ලබා දීම පැහැරහැරීම පිළිබඳව තරයේ අපි හෙලා දකින්න ඕනේ ඔවුන්ට ඒ සාධාරණ ඉල්ලීම ඉටු කළ යුතු වෙනවා ඒ නිසා ඔවුන්ගේ වැටුප් තලයේ ලබා දීමේදී යම් මට්ටමකට මැදිස්තව එක තැනකට එන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ සමාගම් එකක් දෙකකගේ තීරණයකට වඩා කම්කරුවාගේ පැත්තෙන් අවශ්‍ය පසුබිම සකස් කරන්න ඕනේ පැහැදිලිව කිව යුතුයි රුපියල් 1000ක මූලික වැටුප ලබා දෙන්න ඉතාමත්ම අමාරුයි දල වශයෙන් සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට පස්සේ 10%ක වැඩි කිරීමක් කරනවා මේ අවුරුද්දේ 17%ක වැඩි කිරීමක් කරලා තියෙනවා රුපියල් 100ක වැඩි කිරීමක් ඒ වගේම ප්‍රොඩක්ටිවිටි ඉන්සෙන්ටිව් අටෙන්ඩන්ස් ඉන්සෙන්ටිව් EPF ETF ඔක්කොම එකතු කරාම රුපියල් 940ක චේතනාවක් වතු කම්කරුවට ලැබෙන්න වතු සමාගම් එකඟ වෙලා තියෙනවා අපි හිතන්නේ තව මේක වැඩි කරන්න පුළුවන් පමින්නේ ස්ථාවරේ ප්‍රොඩක්ටිවිටි ඉන්සෙන්ටිව් එක වතු සමාගම් වැඩි කරන්න කැමති අටෙන්ඩන්ස් ඇලවන්ස් එක වැඩි කරන්න ඉතින් ඒ විදිහට අපිට ඒ පැති වලින් වැඩි කරන්න පුළුවන් මූලික පඩිය 600යි දවසකට දවස් 20ක් කඩ කර 12500 යම තුමා කොහොමද වත්තකම් කරුවේ ජීවත් වෙන්නේ රාජ්‍ය සේවකයට 10000ක පඩි දෙන්න පුළුවන් නම් ඇයි වත්තකම් කරුවට 1000ක් දෙන්න බැරි මේ රටේ විදේශ විනිමය කොච්චරක් ගෙනත් දෙනවද අපි ලංකාවේ ශ්‍රී ලංකන් ටී ගැන කතා කරනවා මේ ඔක්කොම කරන්නේ වත්තකම් කරුව දළු ටික කඩලා උදුළු ගාලා මේ ටී කම්පැනිස් එක්ක ඇග්‍රීමන්ට් එක දමුන්නාසේ බලන්න කෝටි ගණන් වටිනා VP අක්කරයකට ආණ්ඩුවට ගෙවන්නේ කීයද තුට්ටු දෙකක් ගෙවන්නේ මේ කම්පැනි තමගේ සේවදායකයාට ගෙවන්නේ වතු කරේ මිනිස්සුත් මිනිස්සු ඒ නිසා මේ වතු කරේ ජනතාවට සාධාරණ වැටුමක් ලබා දෙන්න මේ සමාගම් කියන කාරණාව තමයි මේ පඩි වැඩි කිරීම අපිට කරන් ටිකක් අපි පසුබෑ වෙන්නේ අපි තව සේවාවන් ගොඩක් අපිට ඒගොල්ලන්ට වෙනුවෙන් කරන්න තියනවා කියලා මම අහන කාරණාව තමයි අධ්‍යාපනයේ දෙන්නේ වතු සමාගම් වතු යටිතල පහසුකම් දැන් හදන්නේ වතු සමාගම් තරුණයන්ට වෘත්තීය පුහුණු දෙන්නේ වතු සමාගම් ජලය දෙන්නේ වතු සමාගම් ආපදා වහන් ආවහන් ඒවාට ආපදා සහන දෙන්නේ වතු සමාගම් සෞඛ්‍ය පහසුකම් ඇති කරන්නේ වතු සමාගම්ද නෑ වතු සමාගම් කළ යුතු වගකීම් පවා අද මහජන ධනයෙන් රජය වෙතින් ඉෂ්ට කරන කාලෙක වතු සමාගම් අර පැරණි අධිරාජ්‍යවාදී කොම්පැනි විදියට කතා කරන එක වැරදි කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. අපි මේ හැම දෙයක්ම කරන්නට උනේ වතු ටිකත් ආරක්ෂා කරගෙන. අද අපි අපේ අගේ දාමේ වැඩි කරලා ඉදිරියට යන වැඩපිළිවෙලක් මේ රජය සකස් කළා තියෙනවා. අපි
ඔවුන්ගේ ආදායම රුපියල් 1000කට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් ආකාරයට මේක අනිවාර්යයෙන්ම මම සකස් කරනවා කියන පුරුන්දුව මේ අවස්ථාවේදී දෙනවා. ඉදිරියේදී අපේ බලාපොරොත්තු තියෙන්නේ අපනයන ආදායම ඩොලර් බිලියන 30ක් වෙනකම් වැඩි කරන්න. 2025 වෙනකොට අපි මේ ඉලක්කයට යනවා. මේ අවුරුද්දේ අපනයන ශ්‍රේෂ්ඨයේ 139ක වර්ධනයක් අපිට ලබා ගන්නට පුළුවන් වුණා. ඉදිරියේදී අලුත් වෙළඳපොළවල් අපි සොයා ගැනීමෙන් වතු කම්කරුවන්ට වැඩි මුදලක් ලබා දෙන ආකාරයට අපි වතු හිමියන්ටත් උදව් කරමින් අපේ රජය ඉදිරියේදී කටයුතු කරනවා කියන එක මම පොරොන්දු වෙනවා. පසුගිය වසරේදී කාන්තාවන් විදේශගත වීමේ ප්‍රවණතාව පහළ ගොස් තිබෙනවා. එය 2017 වසරට සාපේක්ෂව 0.3ක පහළ යාමක්. 2018 වසරේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකින් සංඛ්‍යාව 211,502ක්. ඉන් කාන්තා ශ්‍රමිකින්ගේ සංඛ්‍යාව 66,971ක්. එම ප්‍රමාණය විදේශගත වූ මුළු ශ්‍රමිකින්ගේ සංඛ්‍යාවෙන් 31.07ක් වෙනවා. 2017 වසරේදී එය පැවතියේ 32ක ප්‍රතිශතයක් ලෙසයි. ඒ අනුව එම වසරට සාපේක්ෂව පසුගිය වසරේදී විදේශගත වූ කාන්තා ශ්‍රමිකින්ගේ සංඛ්‍යාව 0.3ක ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. මේ අතර ජපානය, නව සීලන්තය, පෝලන්තය, රුමේනියාව, මොරිෂස් ඇතුළු යුරෝපා රටවල් සඳහා රැකියාවලට යොමු වීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. වෘත්තිමය රැකියා සඳහා විදේශගත වීමේ ප්‍රමාණය 11%කින් ඉහළ ගොස් තිබෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙන්නේ. ළමා මනෝවිද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ගැන තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටුව අමතමින්. විභාග තුළින් ළමයාට අනවශ්‍ය පීඩනයක් ලබා නොදිය යුතුයි. ළමා මනෝවිද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගේ දායකත්වයේ ඒ සඳහා අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. අඩු ආදම් ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම සහ පාසල් ලබා දීම යන කරුණු කෙරෙහිද සැලකිල්ලක් දැක්විය යුතු බවද අකිල විරාජ් කාර්යවස මහතා අවධාරණය කළා. දුරකථනයෙන් තර්ජනය කර බියවද්දා කප්පම් මුදලක් ලබා ගැනීමට තත්කල බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි තොරතුරු සහ තවත් වැටලීම් කිහිපයක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වෙනවා. රුපියල් 135ක මුදලක් මොවුන් ඉල්ලා ඇති බවයි වැටලීම සිදු කළ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ සඳහන් කරන්නේ. හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට දුරකථනයෙන් තර්ජනය කර බියවද්දා මෙම මුදල ඉල්ලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ල ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී අදාළ ජංගම දුරකථනයද සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ ඔවුන් කඩුවෙල සහ හෝමාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්. නීති විරෝධීව රැගෙන ඔසුතොගයක් වලදමා තිබියදී ගොඩගැනුණා. ඒ මැදිරිගිරිය ප්‍රදේශයේදී මැදිරිගිරිය සමගිපුර වෙඩිකච්චිය ග්‍රාමයේ පාළු ඉඩමක වලදමා තිබියදී මෙම ඖෂධ තොගය ගොඩගැනුණේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි. ඖෂධ පාලක මණ්ඩලයේ නිසි අවසරයකින් තොරව කොළඹ සිට මැදිරිගිරිය ප්‍රදේශයට රැගෙන විත් මෙම ඖෂධ තොගය වලදමා ඇති බවටයි සැක කෙරෙන්නේ. මේ පිළිබඳව මැදිරිගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි 5 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිදන් හැරීම සඳහා යොදාගත් උපකරණද සමගයි. සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කාන්තාවකගේ ගෙලබැදි රන්පාලය කඩාගෙන පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසියට හැකි වුණා. හැටන් අධිකරණ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන්මාලය කඩාගෙන ගොස් තිබුණේ ඊයේ පස්වරුවේ. මේ පිළිබඳ පරීක්ෂණ සිදු කළ හැටන් පොලිසියේ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තේ ලදු කැලෑවක සැඟව සිටියේදී. ඒ කඩාගත් රන්මාලයද සමගයි. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධ පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ කෙරුණා. මෙම කිවිසුම ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරමින් ඉල්ලා පෙත්සම් 8ක් අධිකරණයට ඉදිරිපත්ව තිබෙනවා. කිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වීම අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණය ඉල්ලා සිටියා. ඒ අනුව කරුණු සලකා බැලූ බොවනික අලුවියාරේ මහතා ප්‍රමුඛ ත්‍රිපුත්කල විනිසුරු මඬුල්ල මෙම පෙත්සම් සලකා බැලීම ලබන මැයි මාස 22වනදාට කල් තිබුණා. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්වවලින් රජයට ප්‍රසාදය පිරිනැමෙනවා. අතිගරු ජනාධිපතිතුමන් විසින් මේ ත්‍රිපිටකය ජාතික උරුමයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා බෞද්ධ විනයවර්ධන පැළමඩුල්ල මාතෘ සමිතිය හැටියට සියලුම
සමාජිකත්වයේ අපි මේ අවස්ථාවේදී සාසනානුලෝමිකව අපේ පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය ගරු ජනාධිපතිතුමන්ටත් පුද කරන්නට කැමැතියි. ඉතින් මේ හේතුව නිසා මින් ඉදිරියට මේ ත්‍රිපිටක ධර්මයේ විකෘති කරන්නට තමන්ට ඕනි ඕනි විදිහට අර්ථකථන දක්වන්නට මින් ඉදිරියට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ මං හිතන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු මහඟු සේවාවක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ශාසනයගේ ප්‍රාත්මෙන් නිම්ගත් අභීත පීවරක් හැටියට අපි මේ අවස්ථාව සලකනවා. තවදුරටත් එකිනෙකාගේ පෞද්ගලික අභිමතාර්ථයන් උදෙසා පෙළ දහම විකෘති කිරීම සඳහා තියෙන අවස්ථාව මේන් වල කියනවා. මේ යෝධ පීවර ජනාධිපතිතුමාට ගන්නට පුළුවන්කම තිබුණා. සමස්ත බෞද්ධ ජනතාවගේ වගේම සියලුම ලෝකවාසී ජනතාවගේ ස්තුතිය මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒ සඳහා මුළු සියලුම දෙනාට පුද කර සිටිනවා. ලෝතුරා බුදුහාමුදුරුවෝ හා සමානයි පරියාප්ති ධර්මයේ. ඉතින් මේ ධර්මයේ විකෘති කිරීම වෙනස් කිරීම වගේ දේවල් කරපුවාම ධර්මයේ තියෙන නිර්මලත්වයට හානියක් කරලා කරනවා. ඒ නිසා ඒකේ තියෙන ඉඩකඩ අහුරන්න වළක්වන්න ගත මේ යෝධ පියවර විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආය විදිහට අනාගත පරම්පරාවට උරුම කරලා දෙන්න තියෙන හැකියාව අපි බෙහෙවින් අගය කරනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා රටේ නායකයා විදිහට ගත් මේ පියවර සම්බුද්ධ ශාසනයේ නිර්මලත්වය ආරක්ෂා කිරීමට ගත් යෝධ පියවර කියන එක අපි හඳුන්වනවා. ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීම ඇතුළු රජයේ සංවර්ධන ව්‍යාපති රැසක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන් මාත රට වතුර ජල ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කරදිය බහදකේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙනවා. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් අනුවයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවල පවතින නලජල සැපීමේ කටයුතු ඉහළ නැන්වීම මෙහි අරමුණයි. මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 18208ක්. මාතර තිහගොඩ දෙවිනුවර දික්වැල්ල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 12ක් ආවරණය කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. භූගත ජලාශ ජලකුළුණු පොම්පාගාර සම්ප්‍රේෂණ නල මාර්ග ඉදිකිරීමද මීට සමගාමීව සිදු කෙරෙනවා. මුලතිව් හා මාන්කුලම අධිකරණ සංකීර්ණවල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කටයුතු කළා. ඒවායේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසයි අමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. මුලතිව් අධිකරණ සංකීර්ණ ඉදිකිරීම් 2020 වසරේදී අවසන් කිරීමටයි නියමිත. වැය කෙරෙන මුදල රුපියල් 1,408ක්. රුපියල් මිලියන 396ක් වැය කරමින් ඉදිකරන මාන්කුලම් අධිකරණ සංකීර්ණය මෙම වසරේදී අවසන් කිරීමට නියමිතයි. දාන ප්‍රතිකාරයක් තුළ මේ ප්‍රදේශයත් එක්ක සම්බන්ධ වෙලා අවශ්‍යතාවය වෙනුවෙන් වැඩ කරන්නට කටයුතු කරන්න පුළුවන් වෙච්ච එක ගැන අපේ කිත්තුවල සන්තෝෂයක් ඇති වෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. අපේ රජයේ වගකීම සහ අවශ්‍යතාවය වන්නේ කිසිම ભેදයකින් තොරව, ජාති, දේශපාලන, ආගම් ભેදයකින් තොරව අපි හැම කෙනාම මිනිසෝ කියන දේ ඇතුව සියලු දෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කරලා සියලු දෙනාටම අවශ්‍ය ආරක්ෂාව රජයෙන් ලැබිය යුතු සියලුම යුතුකම් ඉෂ්ට කරමින් කටයුතු කිරීම අපේ බලාපොරොත්තු වෙනවා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නාගොඩ සිට මිල්ලකඩේ පාසල දක්වා ඉදිකළ කොන්ක්‍රීට් මාර්ගය සහ තෙප්පනාව පහළගම සිට මිනුවන් දෙනිය තලගහකන්ද මාර්ගයේ ජනතා ඉදිරිපත් කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කළ මුදල රුපියල් 1,222ක් පවුල් රසකට මෙමගින් සිත සැලසෙනවා. තඹුත්තේගම කුඩාකම ප්‍රදේශයේ නව නිවාස ගම්මාන තුනකට මුල්කල තැබීම කලාවැව එක්සත් ජාතික පක්ෂ සහ සංවිධායකවරුන් වන අනිල් රත්නායක, ප්‍රසන්න මහින්දරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කුඩාකම ගම්මානයේ ජීවත් වන තෙලිඟු ජනතාව සඳහා මෙමගින් සිත සැලසෙනවා. ඒ අනුව පවුල් 80කට අධික සංඛ්‍යාවකට නව නිවාස ඉදිකර දීමටද මෙහිදී කටයුතු කෙරෙනවා. එක් නිවාසයක් සඳහා රුපියල් 1,05,000ක මුදලක් වැය කෙරෙනවා. මෙරට විශාලතම කෝප් සිටි කාර්යාල සංකීර්ණය මීගමුව නගරයේදී විවෘත කෙරුණා. ඒ මීගමුව ප්‍රධාන වීදියේ අංක 358 දරන ස්ථානයේදී කෝප් නිගම්පු නමින් බෝතල් පානීය ජල ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කෙරුණා. මීගමුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපති සාරංග ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දන් පුවත් කිහිපයක් කෙටි. පිළියන්දල දාම්පේ ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. බොල්ගොඩ ගඟාශ්‍රිත ප්‍රදේශයක් වන මෙහි ටින්, බෝතල් කැබලි ආදී කැලිකසල වලින් ගහනව පැවතුණා. මෙම ප්‍රදේශය ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයක් ලෙසයි හඳුනාගෙන තිබුණේ. මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරුණේ පිළියන්දල පොලිසියේ පූර්ණ අනුග්‍රහයෙන්. මෙහි ඉදිකළ ශරීර සුවතා මන්තිරුවද මෙදින විවෘත කෙරුණා.
මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ 2019 වසර සඳහා නව පාඨමාලා ආරම්භ කිරීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් එරන්ද වැලියන්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. NVQ 3 හා 4 මට්ටම ඇතුළු පාඨමාලා 11ක් මෙහිදී ආරම්භ කෙරුණා. තොරතුරු තාක්ෂණය, ලේකම්කරණය, පරිගණක විද්‍යාව, මෝටර් කාර්මික, විදුලි කාර්මික පාඨමාලා ඊට අයත්. හොරණ තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලයේ රණවීර උපහාර උත්සවය එම විද්‍යාලයේදී පැවැත්වුණා. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය භට කණ්ඩායම්වල සමාජිකයන් එක්ව එය සංවිධානය කර තිබුණා. දිවිපෙදෝ රණවීරුවන් 6 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත උපහාර පිරිනැමුණා. වසර 30ක් තිස්සේ විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායම්වලට නායකත්වය දුන් ආචාර්ය ලුතින කර්නල් උපාලි කළුබෝවිල මහතාට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරුණා. රටට ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ කොළඹ දිස්ත්‍රික් ඒකකයේ සංවිධානය කළ මුර්තන් පූජාවක් නවගමුව පුරාණ පත්තිරි දේවාලයේදී පැවැත්වුණා. ඊට සමගාමීව ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ සමාජිකයන් එම දේවාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක්ද පැවැත්වුවා. එම ගිලන්රත හමුදාවේ කොළඹ දිස්ත්‍රික් කොමසාරිස් දේශප්‍රිය සේනානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ITN දිවා ප්‍රවෘත්ති තුළින් අදට අපි සමු ගන්නවා. සවස දෙකට අපගේ පෑන් පෑපු අතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk